මෙතෙන් ආවේ මං අද මේ මොහොතේ විශේෂ අමුත්‍යකුත් එක්කලා. ඒ කවුරුවත් නෙමේ මහසෙන් රජුරෝ යෝධොත් එක්ක යෝදල නිර්මාණය කරමින් ඇල හැරුත් තැන එක නැලහැර යෝධ ලෝකරුමේ අරු ලෝකරුමේ ආරම්භ කරානල පයින් ඇවිදගෙන යනකොට මහන්සිය නිවාගණ්ඩ නවතිනව එක තැනක එතන කුඹුර හිටව මිනිස්සු කිරිබත් ජනතිනවා. කිරිබත් කුඹුර ගේ නේද? කිරිබත් කුඹුරේ ගෙදර ඔවුන්ට ඒ හින්න වාසකමක් හම්බෙනවා. අද මේ ඉන්නේ කිරිබත් කුඹුරේ ගෙදර අශෝක රත්න. ඒ එතන දේවාලයක් ඉදි වෙනවා. ඒ දේවාලය අති බලසම්පන්න දේවාලයක්. මහසෙන් රජුගේ දේවාලය. ඒකේ කපු මහත්තයා කිරිබත් කුඹුර ගෙදර කුඹුරේ KG සිංහරත්න මහත්තයා. පරණ කපු මහත්තයා ඔක්කොම දැන් නැති වෙලා එකක් තියෙනවා. ඒ පරණ කපු මහත්තයා ඔහු තමයි දැන් ඉන්නේ. මේ ඔහුගේ මල්ලි. ඔහුට මේ ප්‍රදේශය අමුත්තක් නෙවෙයි. මේ ඔහුට මේ ප්‍රදේශය හොඳටම දන්නවා. නමුත් ඔහු අමාරු වැටෙන දවසක මිනිස්සු මට කෑගාලා කියනවා අශෝක රත්න අතුරුදහන්. තමන්ගේ ගමේදී ඔහු අතුරුදහන් වෙනවා. ප්‍රශ්නයක්. මොකක් හරි ප්‍රශ්නයක්. ඔහු ඒ වෙලාවේ වැඩ කළේ අපේ මිනින්දුරු කණ්ඩායමත් එක්කලා. ඔහුගේ රාජකාරිය උනේ කුඤ්ඤ අරගෙන ගිහිල්ලා ඒ මනින්තන් වල කුඤ්ඤ ගහන එක මිනින්දුරු මහතුරුත් එක්කලා. ඔහු වෙනවා කුඤ්ඤ ටික ගෙනියන්න. ඔහුට පාර පෙන්නේ නැහැ. ඔහු යනවා. පාර හොයාගෙන යනවා. යන්නේ වැරදි තැනට මෙතන මිනින්දුරු නැහැ. මිනින්දුරු මහතුරුන්ගේ කණ්ඩායමත් හූ කියනවා. මෙයාත් හූ කියනවා. හූව කාටවත් ඇහෙන්නෙත් නැහැ. කලබල වෙච්ච මිනිස්සු මට ඇවිදින් කියනවා. මොකද මම මුකුත් කරන්න ඕනේ නැහැ. කියනවා. එච්චරයි මම කිව්වේ. පැය ගානකට පස්සේ මිනිස්සු කෑ ගන්න අශෝක රත්න එනවා කියලා. එනවා අශෝක රත්න අධ්‍යක්ෂ පොඩ්ඩක් කියන්නකෝ. මම කුඤ්ඤ ටිකක් තරග යනකොට මම මිනිඳුර මහත්තු ටික යාපැත්තේ හිටියා. මම කුඤ්ඤ අරන් ගියා. මට එනකොට කුඤ්ඤ අරන් එන ගමන් පාර වැරදුනා මට. පාර මොනවා වුණාද දන්නේ නැහැ. මම මේ පැත්තෙන් යන කොටක් ගඟට වැටෙනවා. මේ පැත්තෙන් යන කොටක් ගඟට වැටෙනවා. පාර හොයාගන්න බෑ. කුඤ්ඤ ටික කරගාගෙන මම යනවා දැන්. පැය ගාණක් මම ඒ කැලේ ඇවිද්දා. ඇවිදලා බැරිතර මං කුඤ්ඤ ටික අල්ලලා විසි කරා. විසි කරපාර විසි කරලා මම පොඩ්ඩක් හිටියා ඒතන. ඒ ගමන මට පොඩ්ඩක් මතකට ආවා මම මේ පැත්තේ තමයි කුඹුර තියෙන්නේ කියලා. මං කුඹුර පැත්තට යනකොට හරි කුඹුර එතකොට අහුව. කුඤ්ඤ ටික විසි කරනකම් මට පාර හොයාගන්න බැරි වුණා. හේතු දෙකක්. කැලේ යන අය අයියා නායක දෙවියන්ට අත්තක් කළලා ඉල්ලලා බාර වෙලා යනවා. ඔන්නේ වැඩේ හින්දා. ගොලෑ වෙනවා කියලා කියන්නේ ඔකට. ගොලෑ වෙනවා. ඒ ගොලෑ වීම නවත්තන්න. බැරිලවත් එහෙම ගොලෑ වුණත් කරන්න තියෙන එක ඇඳිවත ගලවලා උඩු යට කරලා ඇත ගන්න එක. දෙවෙනි එක අතේ තියෙන යම් කිසි දෙයක් තියෙන බිම දාන එක. ඔහු කරලා දුන්නා අතේ තියෙන ටික සියල්ල බිම දාන එක. දැන් මේක පිටපස්සේ තියෙන්නේ මොකද්ද? දෙවියන්ගේ බලයද? නැත්තම් අශෝක රත්න නිදානයක් තියෙන තැන නිදානයක් උඩ හිට හිටගත්තද? ගිහිල්ලා දන්නේ නැතුව. බොහෝ දේවල් කරන්නේ මොකද මේක නිදන් පිළිච්ච තැන. කුමාරල්ලට එනකන් නිදා 109ක් නිදන් කරලා තියෙන කතන්දරේ ජනප්‍රවාදේ තියෙනවා. සමහර අය ඒක අරගෙන ගිහිල්ලා තියෙනවා. මම දැක්කා. සමහර අය අදත් හොයනවා. ඒ නිදන් ගන්න. දැන් එක්කෝ ඒක ওই දෙකෙන් එකක්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. ඒ කතාව තමයි මම කියන්න හදන්නේ අශෝක මහත්මයා මෙතන ඉයවලා. මම අශෝක රත්න වැයුවේ මෙතනින් යහට කතා කරන විදිහට අශෝක රත්න බලංගු නැහැ. පරිසර වේදිකාවක් හැටියට මම වනාන්තරය අඳුර ගන්න යනකොට මිනිස්සු කියන අපූර්ව දේවල්. ඕක යක්කුන්ගේ අඩවිය. පරිසෙමි. පළතුරු ගස් තියෙනවා ගොඩක් උඩ. හැබැයි කන්න පුළුවන් ගේන්න නම් එපා. පාර වරද්දනවා. යක්කු කියන්නේ යකඩ තනන යක්කු. සිව්වැලේ අවසන් පාලකයෝ. රාවණ යක්ෂ පරම්පරාවේ කෙනෙක්. ඔවුන් කඳු උඩ හිටියේ යකඩ තනන්න. ඒ ඇස්සේ මිනිස්සු කියන මහත්තයා බැරලාවත් මම්මුලා වැල්පෑගේ. මම්මුලා වෙලක් පැවුනොත් මම්මුලා වෙනවා. මග මුලා වෙනවා. මාර්ගය පේන්නේ නැතිල යනවා. අශෝකට උනේ ඒකද? ඔව් කිව්වා ඔහුට පාර පේන්නේ නැතුව ගියා කියලා. ඔහුට උනේ ඒකද? එහෙනම් පෑගුණාද මම්මුලා වෙලක්? අදත් මම්මුලා වෙල් හොයනවා. එහෙනම් කැලේ තියෙන වෙල් ඇස්සේ මේ වෙල හොයාගෙන බැලුවා මම්මුලා වෙලා. මම මෙහෙත් මේ කැලේව පීරලා මේකේ මිනින් කතුවතු වලට අඟලක් නැර ඇවිදිනවා. ආනන්ද කියලා මේ ගමේ වැඩ කරන කෙනෙක් ඉන්නවා.
එයාමට කිව්වා බලාගෙන ඉතර ඕක තමයි මම මුලා වෙලා කියලා. ඕක පා ගන්න එපයි කියලා. එදා අශෝකට මේ වගේ දෙයක් පෑගුණාද? වෙලක්. පාගල බලන්න මේ සිද්ධිය ඇත්තද කියලා. හැබැයි ඒ සිදුවීම පිටිපස්සේ තව බොහෝ දේවල් තියෙනවා. නිකන් ඇවිදින් අර අපි 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 කතරගම ගිනි පෑගුවේ සමහර අය බීලා. ඒ වගේ නෙවෙයි. මේ වේ බොහෝ දේවල් පිටිපස්සෙන් වෙන්න පුළුවන්. දේශීය ඥානේ හදාරන මම විශාල විශාල පිපාසයකින් දැනුම පිළිබඳව ඇවිදින්න මෙන්න මේ තොරතුරු හොයමින්. මේ වැල පේන්නේ කොලේ ගත්තාම මේක අර ඉරිවේරිය කොලයක් වගේ. අපි දන්නවා ඉරිවේරිය ගහ ඒ කොලේ වගේම. ඒ සුවඳක් තියෙනවා. හැබැයි මේක වැලක්. ඉරිවේරිය ගහක්. ඉරිවේරිය තියෙන ගස්. ඉරිවේරිය ගස් තියෙනවා මම දකින්නේ. නෑ ඒක කැමති නෑ. මෙතන ඉරිවේරිය නෑ පල්ලියද පෙන්වන්න පුළුවන්. මේ තියෙන මම්මුලා වැල තමයි හැමතැනම. එතකොට මේ වැලක් උඩින් යා පැන්නද? නියම දිශාවල් ලහු වුණාද? මේක තියෙනවා කාටවත් පේන්නේ නෑ මේ තියෙන වැල. මේ තියෙන මේක. මේක උඩින් පැන්නද? උතුර බල්ලා පැන්නද? නැගෙනහිර බල්ලා පැන්නද? ඒ නැකත් වල සහ ඒවැ බොහෝ දේවල් වල තියෙනවා එහෙම දෙයක්. මෙතන මම්මුලා වැල් ගෙනල්ලා හැදුවද? මෙතන හරි අමුතුයි. ඔහුට එහෙම වුණාද කියලා මට දැන් සැකයක් තියෙනවා. පේනවා ගල් කුස්තූරයක්. ඕක ගල් එනක්. ඕකෙන් බහින්න තියෙන පල්ලට. ඕකෙන් කවුරුවත් බහින එකක් නැහැ. ඔහු බය වෙනවා. මම ඕකෙන් බැස්සා. මේ ගොඩ කරලා තියෙන ගොඩක් ගල් ගොඩ කරලා. මේ මහා නිර්මාණයක්. මේක ඇස්සේ සැඟවිලා රහස්. ඕක ඇතුළට ගියාම ගල් එනකොට යන්න තියෙනවා. ඒ ගල් එන ඇස්සේ තියෙනවා ගල් වලින් හදපු හබකක්. නිදහස් කරන්න පුළුවන් සතුරු එනවනම් මේ ගල් ටික. එහෙනම් මෙතන මෙතන හිටියද මහසෙන් රජුරු? ඔහුගේ ආරස්සක බටෝ හිටියද මෙතන? ප්‍රශ්නයක් මට. එහෙනම් මම දාවේ ඒව ගැන කතා කරන්නේ නෙමෙයි. මේ ශාකය පෙන්නන්නයි මම මෙතන ආවේ. මේ උසම තැන. උසම තැන මේ ප්‍රදේශයේ තියෙන. සියල්ල පේනවා. අංශක 360ම පේනවා. එහෙනම් හඳුරු ගන්න මේ වැල පරිේෂණ කරන්න. අපි දැන්ටත් පරිේෂණ කරනවා. මම කියන ලොකු වැලක් පෙන්වලා මේ කතාව මෙතනින් ඉවර කරන්න. මේ තමයි ලොකු වැල. මේ තියෙන ලොකු වැල. අර ගහේ ගිහින් තියෙන මිදි වැලක් වාගේ. කතාව මගේ. අයිතිය ජනතාවගේ. ඔවුනුයි මට මේක කියන්නේ. පරිශ්‍රමය ඔබ යටේ ඉදිරිපත් කරන ඔබ වෙනුවෙන් ඉදිරියේ මේ පිළිබඳ පරිශ්‍රණය කරන්න. මෙහි ඖෂධීය ගුණයක් මොනවද තියෙන්නේ? මනස විකෘති කරන නැත්නම් මනස අවුල් කරන යම් කිසි රසායනයක් මේකෙන් නිර්මාණය වෙනවද? ඒ රසායනය හඳුනගන්න. ඒක තුල පුළු ඒ වගේ දේවල් සිදු වෙනවද? බොහෝ පැතිවලට මේක බලන් වෙලා තියෙනවා. අද තමයි නවතිනවා මෙවැනි ගස් විශාල වශයෙන් තියෙනවා. මගේ එක පෙන්වන්න උත්සාහ ගන්නවා ඒවා. මේක පෙන්වීම මගේ රාජකාරියක් නිසා.